හෙට එඳ මේතිය ඉවත් කරලා බස්නාහිර පළාතේ වැඩ පටන් ගන්නකොටම වැඩි ජනගහනයක් ගැවසෙන්නේ බස්නාහිර පළාත තුළ. ඊට පස්සේ කොහොමද ඒ ජනතාව ගැවසෙනක පාලනය කරන්නේ? ආණ්ඩුව කොතරම් කිව්වත් සංචරණ සීමා කරගන්න කියලා. සංචරණ සීමා කරන්න නම් ඒ සීමා කරගන්න ඕන කරන වැඩපිළිවෙළක් වටපිටාවක් ආණ්ඩුව නිර්මාණය කළ යුතු තියෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තොත් කොරෝනා නීති වලට අනුව ගත්තොත් එම මීටර එක දුර තියන බස් එක කොහොමද යන්නේ? එතකොට බස් වල එහෙනම් ෂීට් ගානට ආසන ගානට ආසන එක්කෙනව දෙන්න ඉඳලා යන්න ඕන. හැබැයි එහෙම යන්න ගියාට පස්සේ තියෙන බස් ප්‍රමාණය මදි. අනික තමයි එතකොට පෞද්ගලික බස් හිමියන්ගේ ආදායම අඩු වෙනවා. ඒ නිසා උන් දැනටමත් කියන පටන් ගන්න තියෙනවා. ඔවුන්ට එහෙමනම් බස් ගාස්තු වැඩි කරලා දෙන්න කියලා. හැබැයි මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරනවා කියන එක ආදායම් මාර්ග නැතිලා තියෙන ජනතාවට විශාල බරක් වෙනවා. ඒ නිසා ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් ආණ්ඩුව කළ යුතු තියෙන්නේ මොකද්ද? මේ නීති උපදෙස් පිළිපැදල වැඩ කරන්න පුළුවන් විදිහේ රටාවක් වැඩපිළිවෙලක් වැඩසටහනක් තියෙන්න ඕන. අපි දකින්නේ ඒක හදන්න තු නිකන් ආණ්ඩුවේ පැත්තේ නීති කියලා එක බැර ගැනීමක් තමයි තියෙන්නේ. ඒ නිසා ජනතාවගෙන් ඒ පාලනේ නැති වෙන විදිහට වෙන වෙන මිත්‍යා විකාර කරන්න ගියාම තමයි ප්‍රශ්න අවුල් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුව මේකෙදි මේ හැසිරෙන ආකාරය ආණ්ඩුව යමක් කරනවා ඒ කරන දෙයට ගෞරවය තියෙන ගාමම මේ හැසිරෙන ආකාරය මේ ප්‍රශ්නයට මූණ දීමට ප්‍රමාණවත් නැහැ. එකතු කළාගේ හැමදේම එකතු කරගෙන කරන්න සැලසුමකට බැස්සේ නැත්නම් අපි හිතනවා අනාගතයේ අපේ බරපතල ලෙස අවුලක් තියෙනවා කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.